ඔන්න බටපිට YouTube channel එකෙන් අදත් අපි ඔයාලට වෙනස්ම විදිහේ වීඩියෝ එකක් අරගෙන ආවා. අපි මේ වෙනකොට ඇවිල්ලා ඉන්නේ මුරුතලා ප්‍රදේශයේ තියෙන විසුද්ධාරාමයේ මහා විහාරයට. ඉතින් මේ මහා විහාරයේ ඉන්න නායක හාමුදුරුව විසින් Facebook එකේ post එකක් දාලා තිබුණා. ඉතින් මේ post එක දැකලා තමයි අද මේ ස්ථානෙට අපි ඇවිල්ලා ඉන්නේ මේ වීඩියෝ එක ඔයාට අරගෙන ඒම සඳහා. ඇත්තටම මේක ඉතාමත්ම විශාල සමාජ සේවයක්. ඒ නිසාම තමයි මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ. මේ හාමුදුරුව විසින් කරන්න බලාපොරොත්තු වෙන සමාජ සේවය මම ඉතාමත්ම කෙටියෙන් කියන්නම්. ශ්‍රී ලංකාවේ විවිධ දුරබැහැර ප්‍රදේශ වලින් පේරාදෙණිය මහ රෝහලට ඒ වගේම මහනුවර රෝහලට එනවා ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් එක එක විදිහේ රෝගීන්. ඉතින් ඒ රෝගීන්ට සමහර අවස්ථාවලදී සති ගණන් මාස ගණන් දවස් ගණන් රැඳිලා ඉන්න සිද්ධ වෙනවා රෝහල තුල බෙහෙත් ලබා ගැනීම. එහෙම නැත්නම් ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන්. ඉතින් ඒ විදිහ දුරබැහැර ප්‍රදේශ වලින් මේ රෝහලට ඇවිල්ලා රෝගීන් නතර කරාට පස්සේ ඒ රෝගියාගේ පවුලේ අයට නතර වෙන්න ස්ථානයක් හොයාගන්න ගොඩක් අමාරුයි. ඉතින් ඒ විදිහට නවාතෙන් පහසුකම් තියෙන මොකක් හරි තැනක් හොයාගත්තත් එතෙන්ට ලොකු මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට කිව්වොත් කවුරු හරි රෝගියෙක් මාසයක විතර කාලයක් මේ රෝහල තුර නේවාසිකාගාරව ප්‍රතිකාර ලබා ගන්න සිද්ධ වෙනවා නම් එයාලගේ ඥාතින්ට නිතරම යන්න එන්න අපහසුතාවයක් ඇති වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක කවුරු හරි කෙනෙක්ට අවශ්‍ය නම් නවාතැන් පහසුකම් ලබා ගැනීමට මේ පන්සලට ඇවිල්ලා කිසිම මුදලක් වියදම් කරන්නේ නැතුව නවාතැන් පහසුකම් ලබා ගන්න පුළුවන් සියලුම පහසුකම් යටතේ. ඔයාට එක දවසක්ද දවස් දෙකක්ද එහෙම නැත්නම් සතියක්ද මාසයක්ද මේ විදිහට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ පන්සලට ඇවිල්ලා නවාතැන් පහසුකම් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ඒ හාමුදුරුව විශේෂයෙන්ම ඒ Facebook post එකේ සඳහන් කරලා තිබුණා කිසිම මුදලක් සහ කිසිම තෑගි භෝගයක් පන්සලට අරගෙන එන්න එපා කියලා. මොකද මේක ඇත්තටම මිනිස්සුන්ට සමාජ සේවයක් කරන බලාපොරොත්තුවෙන් තමයි මේ හාමුදුරුව මේ කාර්යය ඉෂ්ට කරන්නේ. ඉතින් මේ ගැන මම වැඩිපුර කතා කරනවට වඩා ඔයාට පුළුවන් මේ හාමුදුරුවන්ගෙන්ම විස්තර දැනගන්න. ඉතින් ඒ නිසා මගේ කතාව මම මෙතනින් නතර කරන්න. මේ වැඩසටහන්දී මම විශේෂයෙන්ම මීට අවුරුදු ගානකට කලින් මම අත්විඳ සිදුවීම් කීපයක් තිබුණා. මගේ මේ දැස් දෙකෙන්ම දැක්කහ, ඒ වගේම මගේ මේ කන් දෙකෙන්ම අහන ලබුන් දේවල්. මොකද හේතුව මම මුලින්දම්ම චුට්ටක් මතක් කරොත් මමත් අපේ උපහාමුදුරන් සභාවේ හැදිලා අවුරුදු 4ක් විතර එක්තැන් වෙලා හිටපු කෙනෙක්. ඒ වගේම තමයි අවුරුදු ඒකෙනුත් වැඩි කාලයක් අවුරුදු 3ක් වගේම කාලයක් රෝහලට යනවා එනවා. ඒ වගේම තමයි නේවාසිකව අපිට ඉන්න තිබුණ අවස්ථාවන් තිබුණා. ඒ කාල සීමාව තුළ මම දැක්කා ගාක් වෙලාවට ලෙඩ්ඩුන් ඇවිල්ලා ඔහුන් අසරණකම් ඔහුන්ට කියාගන්න කෙනෙක් නැතුව, ඒ වගේම තමයි දුර පළාත්වලින් හා ඒ වගේම තමයි ඔහුගේ ආර්ථික මට්ටමේ යම් ආකාරයක අමාරුකම් අපහසුකම් තිබුණ අය ඇවිල්ලා කතා කරන අවස්ථාවන්, ඒ වගේම දුක් ගැනවිලි කියන අවස්ථාවන්. ඉතින් මම ඒ අවස්ථාවේ මගේ මේ මනසට වැටුණා මං කොයි වෙලාවක හරි කොහොම හරි උදව්වක් කරන්න ඕනේ කියලා. හැබැයි මන්ට මේට අවුරුදු 10කට විතර කලින් හැබැයි මේ සිදුවීම වුණාට මට ඒ වෙනකොට ලොකු ආර්ථික හයියක් හා ඒ වගේම මට ලොකු පසුබිමක් නිර්මාණය වෙලා තිබුණ නැහැ. මං හැබැයි ඒක මගේ මානසික මනසේ තියාගෙන මං වැඩ කටයුතු කරගෙන ගියා. මං කවදා හෝ දවසක මට පුළුවන් විදිහට මං ඒ කටයුතු කරනවා කියලා. ඉන් අනතුරුව මේ වලගම විහාරස්ථානේ මම බාරගත්තා. ඒ බාර ගන්නකොටත් මට අපේ නායක හාමුදුරන්ගෙන් පන්සල් පහක අයිතිය මට තිබුණා. ඒ පන්සල් පහේ අයිතිය අතරේ විශේෂයෙන්ම මම පූජාපිටි වටකොඩ විහාරස්ථානේ හිටියේ. වටකොඩ විහාරස්ථානේ ඒ තිබුණු සියල්ල මම වෙනත් හාමුදුරු කෙනෙකුට බාර දීලා නැවත ඇවිල්ලා මේ විහාරස්ථානේ බාරගෙන කටයුතු කරන්නට හේතු සාධකේ උනේ මගේ අර එදා මම දැකලා කල්පනා කරලා හිතපු දේ මම කවදා හරි කරනවායි කියන අධිෂ්ඨානය මගේ තිබුණ හින්දා. ඉතින් මම හිතනවා ඒ නිසා මම අවශ්‍ය කරන හැම වෙලාවකම මෙහෙට ඇවිල්ලා නිර්මාණය කරන හදන අවස්ථාවවලදී මම ඒක ඔළුවේ තියාගෙන ඒ කටයුතු කරේ. ඒ අනුව දැන් මම හිතනවා මගේ කාලෙත් එක්කත් ඒ වගේම තමයි දෙම්මට යමක් සමාජයට කරන්න පුළුවන් හයියක් තියෙනවා කියලා. ඉතින් ඒ හින්දා මම තීන්දුව කරා මම Facebook ජාලාවට කලින් මේක අපි දැනුම් දුන්න මිනිස්සුන්ට. හැබැයි ඒක ඒ වුණාට විශාල වශයෙන් ඇවිල්ලා කට්ටිය ප්‍රයෝජන ගත්තේ නැහැ. එක්කෙනා දෙන්න ඇවිල්ලා යම් ආකාරයක හිතවත්කම් හැඳින්වීම ඒ වගේම තමයි යම් අයගෙන් දැනගෙන ඇවිල්ලා උදව්වක් ගත්තා මිසක් ඊට වඩා වෙන ආකාරයකින් ගත්තේ නැහැ. මට හිතුණා දැන් අද මේ සමාජ ජාලය බොහොම දියුණුයි, ශීඝ්‍රයෙන් පැතිරලා යනවා. ඒ නිසා මේකට මම මේකෙන් යම් ආකාරයක කමෙන්ට් එකක් හදලා දැම්මොත් ඒක ශාවීම තුළ යම් ආකාරයකින් පිරිසක් මෙතනට එයි කියලා. මං සතුටු වෙන එකම දේ තමයි වැඩි පිරිසක් මෙතනට අවිලා මෙතනින් ප්‍රතිලාභයක් අරගන්නවා. ඒ ප්‍රතිලාභය කියලා කියන්නේ මම බලාපොරොත්තු වෙන්නේ දුර බැහැරින්
ළඟ වුණත් ගැටලුවක් නැහැ. අපහසුතාවයන් ඔස්සේ මම දුර බැහැර කියලා කියන්නේ විශේෂයෙන්ම ළඟ පහසුසහය නිරන්තරයෙන් මෙතනින් ප්‍රයෝජන ගන්න ගත්තොත් දුර බැහැරින් එන අපේ අර තිබුණු සංකල්පය එහෙම නැත්නම් අපේ මගේ ඔළුවේ තිබුණු අදහස සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ දුර බැහැරින් ඇවිල්ලා යම් ආකාරයක ලෙඩාගාව සතියක් එහෙම නැත්නම් දවස් දෙක තුන ඉන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඒ ලෙඩෙකුට ලෙඩාගාවෙන් තවත් එක්කෙනෙක් මාරු වෙනවා නම් ආයෙ දුර පළාතකට ගිහිල්ලා එන්න වෙනවා. ඒ නිසා මම කියන්නේ පංගුවක් කාලවට රාත්‍රී කාලේ ඉඳලා ලෙඩාගාව උදේට ඇවිල්ලා මේ ස්ථානේ මූණකට හොදලා කැම කාලා ඒ වගේම තමන්ටත් පොඩි මානසික නිදහසකුත් අරගෙන තමන් ගිහිල්ලා නැවත ඒ අවස්ථාව මෙතනින් ප්‍රයෝජන ගන්නයි කියන එක තමයි කියන්නේ. ඒ වගේම යම් අවස්ථාවක ලොකුම ආර්ථික අපහසුතාවක් ආවොත් අපිට ඒ විදිහට යම් උදව්වක් කරන්න පුළුවන් වෙන අවස්ථාවක් ඉන්නේද තියෙනවා. මම ඒක මෙහෙමයි කියලා කියන්නේ නැහැ. අපිට ඒ විදිහ මොකද අද සමාජය ගත්තහම විසමයි. ඒ නිසා පංගුවක් කාලවට අපි උදව් කරනවා කිව්වහම උදව් අනවශ්‍ය අයත් උදව් ගන්න ක්‍රමවේද හදා ගන්නවා. ඉතින් ඒ නිසා අපිට තේරුණොත් මෙහෙමයි කියන එක පෞල් පසුබිමත් එක්ක ඒ පිළිබඳව අපි හොයා බැලීම් කරනකොට අපිට තේරුණොත් අපි ඒ විදිහට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම මම හැමෝටම මතක් කරන්න මේකෙදි හොස්පිටල් එකට ඇවිල්ලා නතර වෙලා ඒ ඉන්න ගමන් ඇවිල්ලා පංගුවක් කාලවට ලෙඩා අරගෙන ඉන්න තියෙන ඩොක්ටර් පෙන්නන්න හවස 4ට නම් 4ටම ඒ වෙලාවට එන්න බැරි වෙයි කියලා හිතනවා නම් පහුවදාම හරි ඇවිල්ලා මේ නතර වෙලා ලෙඩා තියාගෙන ඉඳලා පහුවදා එක්කරන ගිහිල්ලා පෙන්නලා ඒ වගේම නැවත ඒ රිපෝට් එනකන් ආය අවශ්‍ය නැහැ. ඒ වෙනකන් එතන ඉන්න අවශ්‍ය නැහැ. මෙහෙට ඇවිල්ලා ඕනනම් ලෙඩා මෙහි තියලා ගිහිල්ලා එයාට ඒ රිපෝට් ටික අරගෙන ඇවිල්ලා ගිහිල්ලා කරන්න පුළුවන්. මෙතන මම පහසුකම් සියල්ලම හැදිලා තියෙනවා. මේ පන්සල ඒ ලෙඩුන්ට උපකාර කරන මධ්‍යස්ථානයක් බවට ඒ වගේම තමයි අසරණයන්ට අසරණයන් කියලා කියනකොට අපි අසරණකම කියලා කියන්නේ පංගුවක් කියලාට මුදල් නැතිකම පමණක් කියලා හිතන්න එපා. පංගුවක් කියලාට අපි ඒක ලොකු අසාධාරණයක් කරන මිනිස්සුන්ට අසරණකම කියලා කියන්නේ කොච්චර කෝටි ගණන් මුදල් තිබුණු මිනිහෙක් වුණත් පංගුවක් කියලාට ලෙඩක් දුක හැදුණු වෙලාවක අසරණ වෙනවා. ඉතින් ඒ වගේ අසරණ වෙන ඕනම කෙනෙකුට මම කියනවා මේ මෙතන අරගෙන ඇවිල්ලා මෙතන ප්‍රයෝජනේ ගන්නයි කියන කාරණේ තමයි කියන්නේ. ඒ හින්දා මේකේ පහසුකම් තියෙනවා. ඉතින් මේ සියලුම පහසුකම් තියෙනවා. මම ඒකෙදි දැම්මේ මුදලක්වත් ඒ වගේම තමයි තෑගි භෝගයක්වත් එපයි කියලා. අපිට එහෙම මුදල් අවශ්‍යතාවයක්වත් තෑගි භෝග අවශ්‍යතාවයක්වත් නෙමෙයි මේ කරන්නේ. මේක හුදෙක්ම යම් ආකාරයේ සමාජ සේවය. ඉතින් මගේ ආත්ම තෘප්තිය මට ලබන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ දේ හරියට ඒ විදිහට කරගන්න හම්බුණා. ඉතින් ඒක තමයි අරමුණ. මුලින් අපේ නායක හමුදුර ඉන්න කාලේ හදලා තිබුණේ සාමණේර භික්ෂු ආයතනය. ඒක පසු කාලෙක අපි වෙනත් ප්‍රදේශයකට පිරිවන අරගෙන ගියා. එතනින් පස්සේ ඒකට හදපු දැනට ඒ කුස්සිය අපිට මුළු තැංගයක් තියෙනවා. ඒ වගේම තමයි කාමර විශාල සංඛ්‍යාවක් මේ විහාරස්ථානේ හදලා තියෙනවා. මොකද ලොකු හාමුදුරන්ගේ බලාපොරොත්තු තිබුණේ මං හිතන්නේ විශාල භික්ෂුන් ප්‍රමාණයක් මේක මහාන කරලා ඒ ධර්මයේ අධි කටයුතු කරන්න. ඒත් එක්ක ගන්නකොට දැන් අපි දන්නවා ඇත්ත කාරණේ ගත්තාම පැවිදි වෙන පිරිස බොහොම අඩු වෙලා තියෙනවා. ඒත් එක්ක අපේ විහාරස්ථානෙත් හාමුදුරන් වහන්සේලා තුන්වමක් වැඩ ඉන්නවා. ඉතින් පල්ලහැ කාමර අපේ තිබෙනවා. ඒ කාමර අපිට දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මුල් තැංගේ තියෙනවා සියලුම දේවල් එයාට අදා කියාගෙන ඒ ටික කරගන්න පුළුවන්කම තියෙනවා. කිලෝමීටර් 6ක් වගේ දුරක් තියෙනවා. මම ඒකම තමයි විශේෂ කරලා දැන් මේ මහනුවර රෝහල කියන එක නොදමා පෙරදෙනී කියන එක සික්ෂන් රෝහල කියලා කිලෝමීටර් 6ක් තියෙන රුපියල් 20ක වගේ ප්‍රමාණයක් මුදලක් තමයි බස් එකකට අය කර ගැනීම තියෙන්නේ. අය කරගන්නේ විනාඩි 10කින් වගේ වාහනයකින් එනවා නම් මෙතනට එන්න පුළුවන්කම තියෙනවා. ඊටත් වඩා කෙටි මාර්ග තියෙනවා. ඉතින් අපි හුඟක් වෙලාවට කෙටි මාර්ග පඩිතලවල දැන් භාවිත කරන්නේ නැතිකම නැත්තම් කෙටි මාර්ගයකින් යනවා නම් මං හිතන්නේ කිලෝමීටර් 3ක්වත් නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙන එකේදී මහනුවර රෝහලේ කෙනෙක් ආවයි කියලා වුණත් ගැටලුවක් නැහැ. ඇවිල්ලා එනවා තැන් අරගෙන. මොකද වැඩි පිරිසක් මේකෙන් ප්‍රතිලාභ ලැබීම තමයි මං අර කිව්ව අපේ තෘප්තිය තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයා මේ පන්සලෙන් සිද්ධ වෙන සේවාව ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න නැති කියලා. මොකද මේ පිළිබඳව මුල ඉඳලා අග වෙනකන් මේ පන්සලේ මහානායක හාමුදුරුවන් විසින් ඔයාලට ප්‍රකාශ කරා. ඉතින්
ඇත්තර මේ ස්ථානයේ දිහා බැලුවොත් මේ පන්සල හරිම නිෂ්කලංක තැනක්. ඉතින් මේ වටපිටාව බැලුවත් කිසිම සද්දයක් බද්දයක් අපිට ඇහෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ට මේ ස්ථානයට ඇවිල්ලා රෝහලින් අතර කරලා ඉන්න තමන්ගේ රෝගියාගේ වැඩ කටයුතු ටික අවසන් වෙනකම් මේ ස්ථානයේ නවාතැන් පහසුකම් ලබා ගන්න පුළුවන්. ඔයා මේ පන්සලේ වටපිටාව ගැන වීඩියෝ ක්ලිප්ස් ටිකක් දකින්න ඇති. ඉතින් එතනින් ඔයාට තේරුම් ගන්න පුළුවන් මේ පන්සල එහෙම නැත්නම් මේ ස්ථානයේ කොච්චර නිෂ්කලංක ස්ථානයක්ද කියලා. ඒ වගේම මේ වීඩියෝ එක මැදදී ඔයා දුරකථන අංකයක් දකින්න ඇති. ඒ දුරකථන අංකයට කතා කරලා මේ ස්ථානයේ විස්තර ලබාගෙන මේ ස්ථානයට ඇවිල්ලා නවාතැන් පහසුකම් ලබා ගන්න පුළුවන්. හැබැයි එකක් මතක් කරන්න ඕනේ, කවුරු හරි රෝගියෙක්ව රෝහල්ගත කරනවා නම් ඒ රෝගියාගේ තොරතුරු මෙතෙන්ට ලබා දීලා මේ නවාතැන් පහසුකම් ලබා ගන්න පුළුවන්. මොකද මේක මහනුවර ප්‍රදේශයේ පුරාම පැතිරෙන්න පටන් ගත්තට පස්සේ නිකරුණේ මිනිස්සු ඇවිල්ලා මෙතන නතර වෙන්න උත්සාහ දරයි. ඉතින් ඒ නිසා තමයි මේ වගේ දෙයක් මෙතෙන්ට යෝජනා කරලා තියෙන්නේ. කොහොම නමුත් මේ ස්ථානයට ඇවිල්ලා ඔයාලට හොඳ නවාතැන් පහසුකම් ලබා ගන්න පුළුවන්. ඇත්තට මේක ඉතාමත්ම වටිනා සමාජ සේවයක්. ඉතින් මේ පිළිබඳව සොයා බැලීම වෙනුවෙන්ම තමයි අද අපි මේ ස්ථානයට ඇවිල්ලා මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ ගැන ඔයාගේ අදහස මොකක්ද කියලා අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අපි අලුත්ම වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන අදට සමුගින් ඇන්ඩ්‍රයි සූදානම් වෙන්නේ. ඉතින් අපි අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.